Mari api prasna patre patangam ko ඔයගොල්ලන්ට paper එක දාලා තියෙනවා දෙවෙනි කොටස දැන් අපි ඒක සාකච්ඡා කරන්න යන්නේ මොකක්ද දෙන්න සමන් හදලා ඇති කියලා මම හිතනවා paper එක ප්‍රශ්නේ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යන්න පළවෙනි ප්‍රශ්නේ ලක්ෂාන් යම් මුදලක් 10% වාර්ෂික සුළු පොලියක් ගෙවන බැංකුවක ස්ථිර තැන්පතුවක යොදන ලදී. එයින් ඔහුට වසරකදී රුපියල් 5000ක පොලියක් ලැබිනි. පළවෙනි එක ඔහු ස්ථිර තැන්පතුවේ යොදන ලද මුදල කීයද? මෙයාට රුපියල් 5000ක් හම්බෙලා තියෙනවා සුළු පොලිය යටතේ අවුරුද්දකදී. ස්ථිර 10%ක සුළු පොලිය යටතේ. එහෙනම් එයා බැංකුවේ කොච්චර දැම්මද කියලා අහනවා. अभी दान ना है ना फेम हो गए सीएल दाया सीएल दाया क्या है ने रुपया दाया पोलियर है ना टेंपर मुद्रा सीएल तेरा ने तुझे ये तो बोले दें ये सीएल टेंपर करो समय ने आरा पोलियर है तेरे का वो ये रुपया दाया हम बोलेंगे है ना पंडा हम बोलेंगे රුපියල් 5000ක් මම මෙන්න කොච්චරක් තැන්පත් කරනවද කියලා අපේ මන. පළවෙනි ප්‍රශ්නේ අපි දන්නවා මේ 5000 10 කාගේ තමයි 5000ක්. හරි. එහෙනම් 5000 බෙදනවා 10 එක කොටසක් බලන්න. එහෙනම් 100ක් තමයි තැන්පත් කරනවද? නැ 100කට කීයද? මේකට මේක ලැබුණා රුපියල් 50000යි. මම ලකුණු අන්තිමට කියන්නම්. लाभांशे දැන් ඔන්න සුළු පොලියත් එක්ක කොටස් පාඩම සම්බන්ධ කරලා. ඒත් අපි දන්නවා කොටස් වලින් අපිට ලැබෙන ආදායම හැටියට ලැබෙන්නේ ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම අපි හොයන්නේ එක කොටසක ලාභාංශය කොටස් ගණනින් වැඩි කරලා. ඒත් කොටස් ගණන අපිට හොයාගන්න පුළුවන් ආයෝජනය කළ මුදල එකක වෙනද බලාගෙන බෙදුවාම. ඒක අපි කතා කරලාදී. එහෙනම් මුදේ මෙතන ලාභාංශ ආදායම හොයන්න කොටස් ගණන හොයලා ඉන්න ඕනේ. කොටස් ගණන කොහොමද හොයන්නේ? ඔක්කොම ඉස්සෙල්ලා කොච්චරක් මේ මනුස්සයා ආයෝජනය කළාද කියලා බලන්න ඕනේ. 50000ක් තියෙනවනේ දැන් එයාගේ තැන්පත් මුදල ඒක බැංකුවෙන් ගත්තාලු. අරගෙන හම්බෙච්ච පොලියත් ඒකට එකතු කරාලු. ඒතර පොලිය තියෙන ඔක්කොම අපිට තියෙනවා 50000යි පොලිය 5000යි 55000ක් තියෙනවා. හරි? आयोजन करें මේ 55000 බෙදන්න කොටසක වෙළඳපළාගේ කීයද රුපියල් 25යි එහෙනම් 25 බෙදන්න නේද 2යි තවත් 2යි 2400යි කොටස් ගන්න. ඒතර ප්‍රශ්නේ මහන්නේ දෙවියන්ට ලාභාංශ ආදායම කොපමණද? එහෙනම් අපි කොටස් ගන්න හේවුවා අපි ලාභාංශ ආදායම මොනවද? ලාභාංශ ආදායම සමානයි මෙන්න කොටස් ගන්න 2200යි එක කොටසකට හම් වෙනවලු ලාභාංශය රුපියල් 3ක් රුපියල් 3ක් ගෙවන සමාගමක අන්න ලාභාංශය එහෙනම් 3යි වැඩි කරන්න 6600යි රුපියල් මෙන්න උත්තරේ හරි රුපියල් 6600යි බලන්න ඊළඟට මොකද කියන්නේ කියලා 3 වෙනි කොටසට යාව මොකද කියන්නේ කොටස් මිලදී ගැනීම සඳහා
එකයි 6යි 1යි 7යි හරි ඊළඟට නම් කරාද ගන්නෙ නෑ මොකද මේ වල කියන්නේ මේ විදිහට අන්තුය හරන්න මේ විදිහ ප්‍රශ්නයක් අපි කතා කරනවාද කියන එක සැකයක් තියෙනවා මේ අක්ෂ දෙකෙන්ම දීලා තියෙන හින්දා ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඍණ දිශාවට ඒකක තුනක් ඍණ දිශාවෙන් මෙන්න මේ ප්‍රස්ථාරය හොඳේ ඍණ දිශාවට ඒකක තුනක් යනවා උපමාරට මෙන්න මෙතනට එනවා මෙතන මේ මේ පහළට යනවා නම් තව මෙහාට යනවා මොකද කියලා තියෙන්නේ ඍණ පැත්තට යනවා තුනක් ධන දිශාවට ඒකක දෙකක් එතකොට මේ පැත්ත දෙක තව දෙකක් මෙහාට යන්න ඕනේ එහෙනම් x වෙනස් වෙනවා හතර කියලා y වෙනස් වෙනවා එකක තුනක් වෙන දිශාවට ඍණ තුනයි කියලා. එහෙනම් මෙන්න මෙතන තමයි දැන් තත්ත්වය ඇති වෙන්නේ. මෙතන නෙමෙයි. ඥාන විහාරත් යනවා. පරිදර මේ වගේ එකක් තමයි විස්ථාපනය වෙලා නැටගන්නේ. මෙන්න මෙතන. මෙන්න මෙතන. බලන්නේ කියන එක x වලින් දෙකක් ධන දිශාවට y වලින් ඉන්න දැනෙන්න y වලින් තුනක් වෙන දිශාවට. එතන මෙතන ඉන්නේ කෙනා තුනක් පහළට ගනිනවා මෙතන ඉන්නේ කෙනා දෙකක් මෙහාට යනවා එතකොට මෙයාගේ හැරුම් ලක්ෂය මේ හැරුම් ලක්ෂය දැන් නමයින් ප්‍රශ්නය මේක කොහොමද විස්ථාපනය කරාට පස්සේ ප්‍රස්ථාරය ලියන්නේ කියලා අය දෙන්නම වෙනස් වෙනානේ දැන් ඉතින් අපි දන්නවනේ හැරුම් ලක්ෂය දන්නවනම් ඔයගොල්ලන්ට මතකද ප්‍රස්ථාරයේ හැඩය ලියන හැටි සිතේ හැඩේ සිතේ හැඩේ ලියන හැටි හැරුම් ලක්ෂණය මේක නම් y ලියන්නුනේ නැහැ පුතේ සිතේනේ එනනේස් මෙතන x ලකුණ මාරු වෙනවා මතකද වර්ගයේ ඍණ තුන අවමයක් නේද මෙන්න අරුම් ප්‍රස්ථාරයේ හැඩය හොඳ ප්‍රශ්නයක් මේ හැරුම් ලක්ෂය අවබෝධ කරගත්තා යා ලියුවා යා දිහා බලාගෙන සිතේ ලියුවා මොකද අපි ඉගෙනගෙන තියෙනවා හැරුම් ලක්ෂය දුන්නාම සිතේ ලියන හැටි එනනම් දෛක්ෂක්ෂය අගයයි සෝරි එක්සන්දාගය ලකුණ මාරු කරලා ලියනවා ඒතර ඒකේ වර්ගායතය ඊට පස්සේ මෙතන ඉන්නේ y මෙයාගේ එහෙමම ලියන එහෙනම් ලකුණු ටික මෙහෙම දෙමු පුතේ එතකොට දැන් ලකුණු පළවෙනි එකට 2යි ප්‍රස්ථාරයේ 3යි 5යි සම්මිතික අක්ෂයේ ඇඳ අගන දෙකක් දෙන්න වෙනවා තුනයි දෙකයි පහයි දෙකයි හතයි අවමගේට එකයි මේ සිතේ ලියනකොට දෙකයි ලකුණු 10ක් හරි ඔන්න එකක් හරි දැන් එහෙනම් අපි යන් සුපුරුදු තුන්වෙනි ප්‍රශ්නේ සමගාමී සමීකරණය දැන් ප්‍රශ්න ටිකක් උරුයි අපි කියවමු පසුගිය වාර පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනාට ත්‍යාග ලබා දීමට තීරණය විය. වැඩිම ලකුණු ලබාගත් මුල් 5 දෙනාට එක් අයෙකුට CR පොත් 4යි මොනිටර් පොත් 5 බැගින්ද. මුල් 5 දෙනාටම තෑගි දෙනවා එක්කෙනෙක් එක්කෙනෙක්ට දෙන ගාන තමයි ඔය තියෙන්නේ. ඊළඟ ලකුණු ලබාගත් 5 දෙනාට ඊළඟ ලකුණු 5 දෙනාට දෙනවලු एक का एक टा सीआर पोत देखा है मोनिटर पोत हाथर बैगी लगा देना ना दी मूल पास देना आगे टैग सदा पास देना आगे टैग सदा पंद्रह सस्ती पढ़ाई इलाक पास देना आगे टैग सदा तुंडा सस्ती आप क्या भी है सीआर पोत का मिले इस द मोनिटर पोत का मिला वाई दले से के ना समग्रामी समीकरण युगला गुणन आगा वे एक्स वाई होया ना පුතේ මේ සමගාමී සමීකරණය දුන්නම මේ විදිහට පොඩ්ඩක් මේක සාරාංශ කරගන්න. මොකද මේ කතන්දරේ පළවෙනි පස් දෙනා ගැන හෝඩුවාවල් තියෙනවා දෙවෙනි පස් දෙනා ගැන හෝඩුවාවල් තියෙනවා. CR පොත් හතරක් වෙනවා. මොනිටර් පොත් කොහයි? මෙයාට CR පොත් දෙකයි මොනිටර් පොත් හතරයි. එතන මෙතනට යනවා වියදම කිසිම දැම්ම වැඩ දෙන්නේ නැහැ මේ විදියට මෙතනට යනවා වියදම 3700 CR පොතක් රුපියල් ලෙක් මේක මම වරද්දනවා ඔයාලා මෙයා එදෙන් මාර සාරාංශය හරියන්නේ කතන්දරේ හරි දැන් සමීකරණ දෙක හදන්න මෙයා තමයි උදව් වෙන්නේ දෙන්න
හැබැයි මේ තියෙන්නේ ඉපරණේක ලැබෙන පොත් ප්‍රමාණය මේක පොතක නිර මේ තියෙන්නේ මේ තියෙන්නේ පස් වෙනාටම කියනවා එහෙනම් මේ වාන දෙක x ගාන දෙක y ගාන හතරක් x ගාන හතරක් y ගාන පහක් මම එහෙනම් ඒක සමීකරණයක් පෙරගස්සනවා මෙන්න මෙහෙම මේ මේක මුල් පස් වෙනාට එක්කෙනෙක් නම්නේ පහයි වාර මෙහෙම ලියලා ඇති දැන් ෂුවර් එකට 5550 50 ගණන් නිකුත් වැරදි ඔය එක්කෙනෙක්ගේ ගාන නෙමෙයි පස් වෙනාට එකක් මෙයා පහෙන් වැඩි කරන්න ඕනේ කරදරයි තවත් ලොකු වෙනවා සම්පූර්ණක එහෙනම් මෙයා පහින් නිරහේ මෙයා පහෙන් බෙදුවාම තමන් දෙනවා 1150යි පරිණි සමීකරණය දෙවෙනි එක මේකද යන මෙන්න මේක 2x ධන 4y සමානයි 3750 වෙනාට වෙනන පස් වෙනාට පහෙන් බෙදාගමු 2740යි දෙවෙනි සමීකරණය දැන් බලන්න අනිවාර්යෙන් මේ ගාන ලියලා ඇති සමහරු මේ දේ දැකලා නැහැ දැක්කද අනිවාර්යයි ඉතින් ඈ මෙහෙම හැදුවොත් මෙයයි මෙයයි විසඳලා x කීයද y කීයද කියලා දැන් හොයන්න දැන් සමීකරණ දෙක දිහා බලලා 9 වසරේ 10 වසරේ යනවා සමීකරණ විසඳීම 4x धन पहाई वाई इधर से कसिये पन हाई देखा ही एक्स धन हाथराई वाई पक्षिये हाथलिया बरान मुखात कराना पूर्वां किया वाई सांगुना के समान करेगाना खारा कराई बुदे एक सांगुना के समान करेगाना आपी का पूर्वां मेतन हाथरा मदारन इन्हें आपी करान लोने देवनी समी करने देखें गुना किरी मात करा එනවා මම ලියනවා එක දෙවෙනි සමීකරණය දෙකේ 4x 8y දෙවරක් බිඳුවයි දෙවරක් 4 8යි දෙවරක් 4 14යි අලුත් සමීකරණයක් දැන් මේක හරි ඕක නෑවා දැන් ওই සමීකරණ දෙක සුළු කරලා x කීයද y කීයද කියලා බලන්න පුළුවන් තුනේ එක අඩු කරන්න සම්පූර්ණට වැඩි යන්නේ y වෙනකොට දින ගන්නවා අරදරයිනේ එතකොට 4x ධන 8y වයිෙන් අඩු කරන අඩු කරනකොට ඊළඟ ලකුණු ඔක්කොම මාරු වෙනවා නම් මාරු කරලම ලියන්න. එතකොට කරදරයක් නැහැ. 1480 1150 මෙයාට මෙයා කැපුණා 3y 1150 අඩු කරන්න. දැන් තුනේ මෙදර ඔන්න y වල උත්තරේ ඒක වල දීලා තියන්නේ y කියලා ඒ නිසා අපිට ඒක ලියන්න පුළුවන් රුපියල් 210යි. හරි දැන් මොකද කරන්න ඕනේ? ওই නිකන් ආදේශ කරලා අපි කරන්න ඕනේ අනිත් ඒ x කියන්නේ y නේ ඒ x වලින්. ලේසි සමීකරණය දෙවෙනි එක. දෙකට ආදේශය. 2x ධන 4y 740යි. එනම් y හොයමු 4 මෙතන ගන්න උත්තර කිරීම 4 වැඩි කිරීම 110 740යි 2x ධන 440යි 740යි 2x සමානයි 740 ධන 440යි උත්තරේ 300යි 2x දෙකෙන් බෙදන්න 150යි ඔන්න උත්තරේ ලකුණු දෙක විදිහ බලමු මේක අර උසස් ගණයේ ප්‍රශ්නයක් බලන්න කොටස් කරලා දීලා නැහැ ඕගොල්ලන් ඒතකොට ඕගොල්ලන් තියෙන්නේ සම්පූර්ණ ලකුණු 10 කොටස් කරගන්න සමීකරණය හදනකොට ලකුණු 2 2 4යි එතකොට මෙතන x 4යි තව 6යි තියෙන්නේ y හොයාගත්තට 3ක් යනවා මේ x හොයාගත්තට 3ක් යනවා හරි ඒ අනුව තමන්ගේ ලකුණු දාලා හරි ඊළඟට ආකාරයේ ඒකාකාර පළලකින් කඩදාසි පටියකින් පළල කඩදාසි පටියේ පළලනවා එකක් අඩු වන දිග අඩු දිග කඩදාසි පටියේ පළලනවා පහකින් වැඩි ඍජු කෝණස කොටස කපා ගන්නාලාදී මෙම කොටසේ වර්ගඵලය 171 නම්
කඩදාසි පටියේ පළල සොයන්න වර්ගමූල පහ 2.2 ඔය වර්ගමූල පහ දුවිලා තියෙනවා නේද අර සාධක කරනකොට ඒක යන පහක් ලැබෙනවා කියලා ඔළුවේ තියාගන්න ඔයාලට දැන් මේ වර්ග සමීකරණයත් උසස් ගණනේ විදිහට දීලා තියෙන්නේ කියලා නෑ වර්ග පූර්ණේ හදනවාද වර්ගම මේ සමීකරණේ හදනවාද කියලා තමන්ට පහසු විදිහට ඒක හදන්න පුළුවන් තමන්ගේ කැමැත්ත පරිදි එතකොට දැන් තමන් මුලින්ම කරන්න ඕනේ පුතේ 171 කියන්නේ ඒගොල්ලෝ අර හොයාගත්ත ඍජුකෝණාස්සේ වර්ග පහේ එහෙනම් දැන් ඒකට ප්‍රකාශයක් ලියන්න පළවෙනි ක්ලු එහෙනම් මෙන්න මෙහෙම රූපසකමනක් ඔයාලට ඇඳලා දීලා තියෙනවා මේ මොකියලා මේ පාළන නේද ලකුණු කරලා තව පහක් කියලා දීලා තියෙනවා මේ ප්‍රමාණය කියලා එතකොට අපි බලමු මේ පටිය කොහොමද දීන්නේ කඩදාසි වලින් මෙයා වෙන තමයි ඔය කියන්නේ එහෙනම් අපි බලනවා එකක් අරුමා මෙයා x මේක මෙයා x නම් මෙතනටත් x පහක් වැඩි මේ එහෙනම් x දාන පහ වර්ගඵලය 171යි කොහොමද වර්ගඵලය ගන්නෙ දිග පළමින් ගුණ කරලා වරහන් දාන්න මොකද දිමද ප්‍රකාශන තියෙන්නේ සමානයි 171යි වරහන් අයින් කරන්න x වර්ගය ධන 5 x මේ දෙන්න ධන මේ දෙන්න ඍණ x ඍණ 5 171යි එහෙනම් x වර්ගය ඍණ ධන 4 x වැඩි ඉන්න අපේ පාඩු වල වැඩි කියලා අපුනා මෙයාවත් මහාට ගේන බිංදුව කරගන්න එකයි මාගිවා සූත්‍රය හදනවා කිය. සූත්‍රය වේසිනේ. එතකොට x වර්ගය ධන 4 x ඍණ 176 සමානයි බිංදු. උතන්ක වර්ග සමීකරණේ ලබා ගන්න තනෝ. දැන් මතකද සූත්‍රය පාඩම් කරගෙන යන්න. x සමානයි ඍණ b ධනමෝ ඍණ b වර්ගය ඍණ 4 ac සම්පූර්ණ ඉර එක දැන් a කියන්නේ කවුද එකයි වර්ග පදයේ සම්පූර්ණකය b කියන්නේ කවුද x පදයේ සම්පූර්ණකය c කියන්නේ කවුද නියත පදය සමානයි ඍණ 176 දැන් මොකද කරන්නේ ආදේශ කරනවා x සමානයි ඍණ 4 මේ තියෙන ඍණ 4 දාන්න ධනමෝ ඍණ අන්න උත්තර දෙකේ ඉන්නේ මෙයාගේ b වර්ගය 4 වර්ගය ඍණ 4 වරක් එක ඍණ 176 සම්පූර්ණ ඉර දෙවරක් එක එහෙනම් x සමානයි ඍණ 4 ධනමෝ ඍණ මේ ඍණයි මේ ඍණයි ධන වෙන 16යි 176 4 ගුණ කරන්න එතකොට උත්තර එනවා 176 4 ගුණ කරොත් 4 වරක් 6 24 28 2 3 3 ප්‍රශ්නේ 144යි අන්න මෙන්න මේක කරානේ මේක තියා ඇතුළ දිනා කියනවා අපි බලනවා එහෙනම් මේක පහෙන් මෙතන කවුද අනිසාධකය කියලා බෙදීම දෙක හරි දැන් ඊළඟට යන මොකද දැන් කරානෝනේ මේක තව ටිකක් සුමු කරගන්න ඍණ 4 ධනමෝ ඍණ මේ 144 උත්තේ වර්ගමූලයේ ඉව කරගන්න එතකොට 144 වර්ගමූල 12යි. එයා 12යි කියලා එනවා. දැක්කද මූල පහ අපේ. හරි? එහෙනම් x දැන් උත්තර දෙක වෙන් කරන්න පුළුවන්. ඒ විසඳුම් දෙකක් එනවානේ. x සමානයි ඍණ 4 ධන 12යි මූල පහ. යට දෙක හෝ x සමානයි ඍණ 4 ඍණ 12යි මූල පහ බෙදීම දෙක. මේ දෙක කපන්න පුළුවන් ඕන දෙකයි මේ න්යාවත් කපලා න්යාවත් කපන්න ඕන එහෙනම් බැරිනම් අන්තිම කරලා දෙකෙන් වෙනවා ඒ දෙක පොදු විදිහට ඉවත කරගෙන න්යාය න්යාය දෙකකින් යපෙන්න ඕන එහෙනම් x සමානයි ඍණ 2 ධන 6යි මූල 5 කියලා සූමා ඕ න්යාය මේ දෙන්නම කපන්න ඕනේ කොහොමද අපිට තියාගන්න
और एक समान है इन्हें देखकर बिना हाया मूल पहा उन्हें दिलाफ में ना उन पाने का रेंट मैं बुदे ऐ हालाला कोई ना नियो ना है कर क्यों लिया तो बोल बोल एक समुद्रान में उन्हें नहीं एक एक समान है इन्हें देखा हाया वाला मूल पहे अभी दीरा दिए ना बोला डे दिए दिखेगा देखा इधर समय देखा इधर तो अन्न पाल चुका ना एक समान है इन्हें देखा समीकरण त्रिकोण मिति निकांशिया देख के आएगा ये लिया अगर नौना है सिंदे वाला में भी इक्वल लिया अगर है अंगिकारिया देख दर मेरा पास्ते निकालने दिखा बैलुआम तो ते एक और प्रियां जीत के लिया ला वो आपको भी नाम हुई पार्टलोगर ने पास हर जगह गलत लगाने P किया ने प्रियांजी Q Queen plus R किया ने Rap Siri असल वैसी हो गई सामान्य बीमा को उनके निवास पीहिता पीहिता ऐतिहासिक ना उपस्थापने देख गई Queen plus के निवास ने मानो कि वह कुने निवास प्रियांजी के निवास अगर मीटर सीया दूरी हाँ आंसर के कैसी इससे का दिगंत है कि अनुमान पेपर दिए बाला लोगों के पेपर है कौन दिखे एक देवनी कोड़ा समाना है तो ले और उन पाहा है या दिमाग बाला लड़ी में अरे मेधन आर मेधन क्यू मेधन पी अरे उनमें वाचने वाचने फारिस समझे किया हुआ सामंतरे बीमा को उनके निवास पीता है तीस स्थान और उनका सराहने देख के हाँ कोई प्रेस भी निवास है मैं आगे न दक्षिण उत्तराधिकारी आंसर के देसी हाथ लिए का दीवार से ये ना मैंने मैं बोले आप दाना दक्षिणावर्त ब्रह्मने ये ना मैं क्यों किया ने दाने इधर याद कर लेने दिए ने मित्र इधर मित्र उनका ब्रह्मने ही था मैं बोलते देसी हाथ लिए भले ओम हाँ दीवार से लेने पी सीटा आर ही दीवार से पी सीटा आर ना याद करा मेतन मेतन
එහෙනම් මේ මෙතන යනකොට තව 3යිද වැඩි වෙන්නේ ඒ හින්දා මම 31කට හොම විතරක් දැම්මා මොකද මට ත්‍රිකෝණේ කෝණ තමයි ඕනේ පහේ ත්‍රිකෝණ මිතිය දාන්න 120යි 30යි හරි මේ 150 ගත්ත හැටි විතර දිවංශයනේ මම මෙහෙම දාන්න නැතුව 120ක් තියනවා තව 30ක් කියලා ලිව්වා මේ දින හරි ඊළඟට බලමු PR කියෝමෙතර 95 දින දින දැන් පුළුවන් මුදේ ත්‍රිකෝණ මිතිය දාන්න අපිට පුළුවන් ත්‍රිකෝණ මිතිය දාන්න බලමු මේගොල්ලෝ අහන ප්‍රශ්න මොනවද කියලා උපසමාන එනකොට නැති අය ඉන්නවා නම් ආවියක් දෙන්න මට මෙන්න මේ කෝණේ වහන්න පුළුවන් 30යි 90යි විතරක් දාගන්න 60යි අපි දන්නේ tan එකම ආව තනි කෝණේ වුණොත් පළවෙනි ප්‍රශ්නෙට යන්න ඔන්න රූප පටහැනේ දක්ව පෙන්වන්න පෙන්නවා හරි මම ලකුණු අවසානට කියන්න ආසක 90ක් බව පෙන්වන්න තියෙනවා ආ චුට්ටක් ඉන්නවා එතන හදලා දෙන්න මේක 90ක් කියලා පෙන්වන්න පුළුවන්නේ මෙයා 240යි මෙයා 120 නම් මේ බලන්න මේ දෙන්න පොරව ගන්න මේ දෙන්න සමාන්තරයි එතකොට මේ කෝණ දෙක මිත්‍ර කෝණ මෙයා 120 නම් පුතේ මෙයා 60යි හරි එතකොට දැන් මෙතන ඉඳන් 60යි මෙතන ඉඳන් 240යි 300ක් ගේන තියෙනවා ලක්ෂයක් වඩා පිටි කෝණවල එකතුව 360යි එහෙනම් 360 60 කොයි 240යි අඩු කරා 60යි මලියනම් ලකුණු ටික මෙහෙම දෙන්න ඕනේ රූපෙට දෙකයි මේක හොයනවාට එක ලකුණයි තුනයි එතකොට පළ මේකට හතරයි මේකට 90 බව පෙන්වන්න කියනවා 60 මෙතන මෙතන 90 ගන්න ගන්න ඊළඟට PR Q කියන්නේ 180 වෙන අඩු කරන්න 30 60 ආසක 90 වුණා දැකයි දැන් මෙතන 90 ගන්න ඊට පස්සේ තුටි මම ගත්තාගේ ආයතනයක් කියවලු මෙතන ඉඳන් මෙතනට 240 ගන්න හරිද එතකොට දැන් මෙයා මේ කෝණේ හොයාගන්න නම් පුතේ මෙතන එක්කෙනා දැනගන්න ඕනේ. එතන එක්කෙනා දැනගන්න මෙයා දැනගන්න ඕනේ. එයා දැනගන්නේ මේ දෙන්නම උතුර සමාන්තර රේඛා. මිත්‍ර කෝණ එන 120යි 60යි. ඊට පස්සේ 240යි 300යි දෙන්නම කරා. එතින් මෙයායි මෙයායි එකතු කරලා මෙයා මෙයාව හොයාගන්න. දැන් කලේ මං කිව්වේ දිගාංශ ගණන් වල ජ්‍යාමිතිය පැත්තක් තියෙනවා කියලා පුබක් කියලා අර අංශක 90 කියන එක දෙන්නේ නැහැ නේ පුතේ මම ඒක දැක්කේ නැහැ දැන් දැක්කේ කිව්වහම එතකොට අපි කොහොම හරි 90 කොටස් හොයා ගන්න ඕනේ නැත්නම් අපිට ත්‍රිකෝණ මිතික අනුපාත දාන්න බෑ එතකොට ඔය විදි සමහර වෙලාවට මේක කිව්වේ නැති වුණා තමන් දැනගන්න ඕනේ හිමු මේව හොයාගෙන මෙතන හොයා ගන්න පුළුවන් දෙයක් මම මතක තියාගන්න ත්‍රිකෝණ මිතික වකු භාවිතයේ රත්න සිරිහා ක්වින්ටස් ගේ නිවාස අතර දුර රත්නසිරිහා ක්වින්ටස් ගේ නිවාස අතර දුර කියන්නේ මේ දුර අහනවා හරි දුරෙන් දුර ප්‍රියංජිත් හා ක්වින්ටස් මේ දෙන්නාගේ දුරි භාගයක් කියලා කියනවා 100යි නේ කියන්නේ නැහ 50 යන්න ඕන මේ දුරෙන් භාගයක් කියලා කියනවා අපි නම් මෙයා හොයලා ඉන්නවා අපි හොයමු මේ කොමෙයා දන්නවා කන්න මේ කොනේ නම් මෙයා සම්පාදේ එහෙනම් මේ 30ට මේක නැහැ කියලා හිතනවා නැහැ කියලා හිතන 30 තියෙනවා 30 ගත්ත 150 කඩලා එහෙනම් මේ 30ට මෙයා සම්පාදේ මෙයා කන්නේ sin 30 සමානයි r q දෙදී මුත්තේ මෙතන 100යි sin 30 වගුවෙන් බලන්න පුළුවන් ප්‍රකෘති sin නැත්නම් කඩදාසි මේ භාගය කියලා මතක ඇති අරගෙන බැලුවා බිම්බ ලසන් පහ තියෙනවා නැත්නම් ධර්මය භාගය කියලා කියත හැකියි හරස් ගුණිත එනම් r q කියලා කියන්නේ මෙතන එනවා 50යි 500යි 1.0 ස්ථානයක් එනවා r q 50යි හරි නේද භාගයක් නේ එම නිසා PQ දුරින් RQ දුර හරියටදී ඒ කියන්නේ මොකද කියලා
පළවෙනි ප්‍රශ්නය. හරි. ඊළඟට දැන් පොඩ්ඩක් බලන්න දීලා තියෙන මේවානේ ප්‍රියංජිත් සාරා රත්නසිරිගේ නිවෙස් අතර දුර කොපමණද? PR මේ දුරමනෝ මේක මේ දුර. හරි දැන් බලමු මේ කෝණ ලේසි වෙනද? මේ 60 හොයාගත්ත නැත්නම් 30 යන්න පුළුවන් කොස් එතකොට මෙයාට මෙයා සම්මුඛ පාදේ මෙයා කර්ණේ. Taman කොයි විදියට හැදුවත් ගන්නෑ මම සයින් වලින් ගන්නම්කෝ. සයින් 60 කොස් 30 ගන්න පුළුවන්. සයින් 60 සමානයි PR බෙදීම 100. සයින් 60 වගුවෙන් බලන ප්‍රකෘති සයින් බිංදුවයි දශම 8යි 6යි 6යි බිංදුව. කොස්වලින් හදපු එකේනා කොස් 30 බලන්නේ නැති. එතන කොස් බලන්නේ සයින් වගේ යටි. අර මැද තීරෙන් තමයි අංශක බලන්නේ. එතන අංශක 30 කියන්නේ ඔයගේ උල්ලැති. PR ගුණ කිරීම සී බෙදීම 100 හරස් ගුණිතය. එහෙනම් 8.8 බිංදුවයි දශම 8යි 6යි 6යි බිංදුව 100 ගුණ කරාම PR ලැබෙනවා. දශම ස්ථාන දෙකක් දක්වන යනුදේ 86.6 මීටර් PR ඔන්න තුන්වෙනි ගානේ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස හරි ලකුණු මෙහෙම දෙමු ලකුණු දෙනකොට රූප සටහන අඳිනවට ලකුණු දෙකයි මේ ටික ලියලා මේක ගන්නවට හතරයි මෙතන දෙන්නකම් හරියට කියලා තියෙනවට මේ ටිකට හතරයි 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 දෙකයි හරි ඊළඟ මැඩම් හරි විනාඩියක් දෙන්නම්කෝ හරි 6 වෙනි ගානට යමු එක්තරා පාසලක අවසාන වාර පරීක්ෂණයේදී ගණිතය සඳහා 10 ඒ පමණක හොඳ ගාණක් 10 ඒ පන්තියේ සිසුන් ලබාගත් ලකුණු පහත වගුවේ සමූහණය කර ඇත. එතකොට 10 ඒ ළමයි ගත්ත ලකුණු ටික දීලා තියෙනවා. ඊට පස්සේ පන්ති ප්‍රාන්තරේ යටි විස්තර කරලා තියෙනවා පුතේ. 10 20 පන්ති ප්‍රාන්තරේ කියන්නේ 10 හෝ ඊට වැඩි 20ට අඩු ඒ ලෙස අනෙක් පන්ති ප්‍රාන්තරද ගෙන ඇත. ඊහත තොරතුරු අනුව එක් ශික්ෂකයෙකු ලබා ඇති ලකුණු වල මධ්‍යාන්‍ය ගණනය කරන්න. ඒතර මධ්‍යාන්‍ය හොයන ක්‍රම දෙකක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කියලා නැහැ කොයි එකද කියලා. ඒ නිසා තමන්ට අපි දෙන්න කියලා නැති නිසා තමන්ට පහසු ක්‍රමයකට තමන් එක හදා ගන්න. එක එක නා එක එක විදිහකට හදායි. මොකද එක එක විදිහ කියන්නේ සම්මත අපගමනයෙන් යයි Fx ප්‍රමේයෙන් යයි. කොහොම කරත් අවසාන උත්තරේ එකම උත්තරයක් වෙන්න ඕන. හරි මම ටිකක් කරමු. සම්මත අපගමනේ නතර කරන්න තියෙන අනිත් එක නම් ලේසියනේ. ඒකේ පොඩක් හදන්න. මතක නැතුව ඉන්නවා අපි තීරු පහක් කරන්න ඕනේ මතකයිනේ. තීරු පහක් වරුවා කියනවා. ඒතර පළවෙනි එක පන්ති ප්‍රාන්තර ලියාගන්නේ හරියට 10 20 20 30 मम क्यूवा संख्या එක මෙතන ගන්න මෙතන ගන්න මෙතන a මෙතන b මෙතන x b ඒතර වැඩි කරන්න ලේසි මෙතන x මැත්‍ය අපේ පුරවගන්න ඕවා කිව්වා වන්නකොට කොහමද මධ්‍යාවේ පුරවන්නේ පන්ති පාන්තරේ මේ මායින් දෙක මේ සීමා දෙක එකතු කරලා දෙකින් මෙතන 15 25 දැන් ටිකක් වැඩනකොට රටාව පේනවා බලන්න එහෙනම් ඊනායි එක කීයද 45යි 55යි 65 වල බලන්න ගමන් කියනවා 75යි අන්තිම එක වෙනස් කරලා දුන්නොත් එහෙනම් එතකොට දැන් මම ප්‍රමේය මෙවල කියලා නෑ අපගමනේ හොයන්න කියලා මම සංඛ්‍යාවේ දීරුවක් පුරවගෙන ඉන්නවා 3යි 6යි
दहाई दा हाथराई हाथराई देखा ही था हाथराई देखा ही था इधर और आप ही है ना वेले में पुत्र ने लोगों सांग के आते हैं तीन ने हमारे बिंदु करा इधर रेडी कराने ने है ना माता कांति ये मात्य आ गया उपकार भी तो मात्य आ गया जैसे नाम गाने आ रहा है ये हमारे इधर एक पेन हुआ बिंदु आ गया मेरा मेक आनुकर कर याना मैं हाँ करी नहीं हुआ मैं वैली गाने याना मेक करी ना दहाया है मेक करी ना निस्साई मेक करी ना दिमाग इतने मैं आ दान दहाया है मैं आ दाने निस्साई मैं आ दाने दिमाग इतने और मैं भी हुए इका आपने करना सीन है क्यों नहीं ये वाके तुम आती है ना ये वाके हाँ आती है ना याना वैली कर गाने रीना अनुवाई, रीना एक ऐसी अनिश्चाई, रीना सीलियाई, बिंदु आई ने कने, इधर दाना हाथली हाई, निदान के लिए ना मगान दूँगे, दाना हाथली हाई, दाना तिहाई, इधर वो ना मेन में एक सिग्मा होने, सिग्मा एफ बी, में के सिग्मा होने, सिग्मा एफ, देखा, मेडिकल है ना, इधर रीना भी देखो तू गर्मा म रीना कौन सी दहाई दाना भी एक दुबारा हाँ नहीं हो और दाना कसी दहाई है ना वैडी एक आदमी का दुबारा वैडी एक आपको दाना है रीना कैसी है मैं भी एक दुबारा वाले एक्सपी वहाँ तो नहीं जाएगा मैं यहाँ बनी आपकी है ना सेबे मात्रा ने सामान है उपकार की तमाम दाना है मां के लिए मैं आता किस पहाड़ आने में मैं आगे विकट दाना देना पिता हुआ मैं को आने सिग्मा एफ बी में दर मेरा आता किस पहाड़ आता है ना वजह है दाना रिलो दे सीलिया बेदी महातल के मैंने मैं को मैंने मैं कैबिना पहाड़ का डूबे हुए इतना तो मैंने मैं वो नहीं तो पहाड़ वाला पहाड़ का डूबे आता नहीं आए देखा लाभु पहाय मैं वहाँ कहाँ ने बाबू और मैं तीर वाले का लाभु देखाय सूत्र देखाय तुना में तन देखाय पहाय हरी इतने टिके था ना ये देवनी को आना क्या करूँ आप कहीं नहीं है एमल लाभु वाला माध्यम या फिर वाला आधु लाभु लगागा सिसुं संख्या वे मुनु सिसुं संख्या वे प्रतिशत या आखिर एक इन्हाय में तीन में तुम्हें करती दहाना में आ हाथली ही दिन दहाना में आई सीएन की अदर देवरी प्रश्न में एक और में बिंदु आ हाथर वाला देवरा देना है देवरा पहाय उत्तर है ना दहाना में पहें गुना कर रहा ये ना उत्तर है जेकिन बेदार आलू पहाड़ बेदी में देखा हाथली स्मताय दसवां पहाड़ ඔවුන්ගේ අවසාන පරීක්ෂණයේ ගණිත මද ඔවුන්ගේ අවසාන වාර පරීක්ෂණයේ ගණිත මධ්‍යාන්‍ය ලකුණ 46යි අවසාන වාර පරීක්ෂණයේ ගණිත ප්‍රශ්න පත්‍රයක 10 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු ලබාගත් මධ්‍යාන්‍ය ලකුණු ගන්න සොයන එතකොට දැන් මේගොල්ලෝ කියනවා අර 10 බී පන්තියේ මධ්‍යාන්‍ය 46යි 10 ඒ කේ අපි හොයලා තියනවා 40යි මේ වලට වෙන වෙනම පන්ති වල මධ්‍යයන් ඉපාරු ඒගොල්ලෝ හරම පුරු පන්ති ඉස්කෝලේ නම් පන්ති දෙකම එක පන්තියක් විදියට හිතුවෝ ඒ සේරගම මධ්‍යයන් මොකද්ද කියලා එතකොට සේරගම මධ්‍යයන් හොයන්න නම් පුතේ සේරමලාගේම මුළු ලකුණු ඕන මේ මුළු ලකුණු ගන්න අර ඉන්න ළමයි ගන්නෙ නැගන්න ඕන මේ මධ්‍යයන් හොයන සාමාන්‍ය ක්‍රමය ඔඩ කහ ගන්නකො මුළු ලකුණු
බෙදනවා මුළු සිසුන් සංඛ්‍යාව පොඩ්ඩක් අහන්න එතකොට මුළු ඉස්කෝලේ පන්තියන්නේ එනවා 10යි පන්ති සිසුන් නම් ඉන්නේ කීයක්ද අර පන්තියේ 40යි මේ පන්තියේ කීයද ඉන්නේ 35යි නේද मट ए एक ए मूल लक्षण है आने मध्य आने इनमें लाने का निकालना में ए वाला बी वाला है आने ये को आने मध्य आने दीरा तेरो हाथरी स्थायी की वाला लामाई दिस पहाड़ ऐसा वोटा हाथरी वाला आने हाथरी का हाथरी स्थायी वाला आने किस पहाड़ ऐसा वो एक ऐसा तो करा हमें मूल लक्षण आने ना में आ रहे में හරි එහෙනම් පුතේ ඔන්න අපි ඒ ලකුණු ප්‍රශ්න 6 කතා කරලා ඉවර කරා ඒ කොටස ඉවරයි දැන් අපි කතා කරන්න යන්නේ B කොටස ඒක හොඳ ප්‍රශ්නයක් කියලා තේමාවේ ද කාලෙකින් හම්බෙච්ච යන්න බෑ ඔයයක් ඒද කියලා बी कोटा सा प्रश्न आवाज़ यानो आपी एक अतिका आमुतु इधर दीर दीर मुंदे वायस आवाज़ दाहते पहले मीटर सीएफ हीरों तारगियात संधा सहाबावी करवी मरे सिसुम पंडा ना पूर्ण करी मरे एक विधुले हीरों तटाके दिगा सै मीटर तीस पहाय मूल साथी दी दिन कटे एक वाटा वारा තටාකේ එහා කෙරවල පීන ආපසු පැමිණියේ කුල. පළවෙනි සතියේ ට්‍රේනින්ග් එක දෙන්නේ ගියා අපවාව. 70යි ගියා 35යි අපවාව 70යි. ඒ සතියේ 70ක් පුරුදු කරනවා යන්න කියලා. ඊළඟට මුල් සතියේ දිනකට එක්වරක් තටාකේ එහා කෙරවල පීන ආපසු පැමිණියේ යුතුය. ඒක දැන් මම විස්තර කරනවා. දෙවන සතියේදී දිනකට දෙවරක් එසේ පීනිය යුතුය. එනම් ගියා ආවා ආයි ගියා ආවා එනම් 72 140යි සෑම සතියකම ඊට පෙර සතියට වඩා එක් වාරයක් වැඩිපුර පිහිනිය යුතුය එහෙනම් තුන්වෙනි මේ සතියේ තුන් සැරයක් යන්න ඕන ඊළඟ සතියේ හතර සැරයක් යන්න ඕන දැන් ළමයිට මේක ටිකක් හරි අමුතුයි දැන් කොහොමද අපි මේක සමාන්තර ශ්‍රේණිය හදාගන්නේ ආ 1 2 3 4 දැන් ප්‍රශ්න ගොඩයි මෙන්න උදව්ව ප්‍රශ්න කියවන ශිෂ්‍යයෙකු මෙතනින් තියනවා හදාගන්න විදිය ශිෂ්‍යයෙකු එක් එක් සතියේ දැකලා එතන උන ඉලක්ක ගහගන්න විභාගෙදී එක් එක් සතියේ දිනකට පිහිනීමට નિયમિત දුර සමාන්තර සේතියක පිහිටන බව පෙන්වන්න අන්න අපිට කියනවා ඕගොල්ලෝ මොකක් ගැනද හිතන්න ඕනේ සතියේ එක එක සතියේ එක සැර එක මේබණු සතියේ දිනකට පිහිනිය යුතු ප්‍රමාණය සමාන්තර ශ්‍රේණියක තියෙන්න ඕනේ කියලා. දැන් ගැටලුව තේරෙනවා කොහොමද සමාන්තර ශ්‍රේණිය හදාගන්නේ කියලා. දැන් අපි කල්පනා කරනවා පළවෙනි සතියේ කොච්චර මේ මොල දවසකට ගුවන් පීනනවාද? දෙවෙනි සතියේ කොච්චර පීනනවාද? කියන ගැටලුව අපි ඔරුවට ගන්න. පළවෙනි සතියේ කිව්වේ එකයි ගියා ආවා. ඇත්තද? හරිද ඊළඟට ගියා ආවා ඒ වගේ දෙකක් 140 ඊළඟට මේ මෙයා පළවෙනි දවසේ යන්නේ 3 ගුණයක් තව 70 210 ඔතන මොනවද ලියුවා දැන් පළවෙනි ප්‍රශ්නේ යා සමාන්තර ශ්‍රේණියක පිහිටන බව මතකද අපි මේවා කරා
සමාන්තර සේපියක් නම් අනුයාත පද දෙකක් කරා පසුපදේ පෙර පදේ අඩු කරලා බලන්න මේකෙන් 210 140ක් අඩු කරන 70යි එතකොට අපි දකිනවා අන්තරය සමානයි අපි කියනවා පොදු අන්තරයක් ඇති බැවි පොදු අන්තරයක් ඇති බැවි දෙවනේ මේ සමාන්තර සේපියකි උදේ තර්කයේ තේරුමා දෙන විදිය පැහැදිලිනේ බකුන් පාසේ කියන්නම් සේපි පිළිබඳ සූත්‍ර භාවිතේ දහවන සතියේ දී දිනකට දවසකට තමයි මේ අපි ලියලිය කියන්නේ දිනකට ශිෂ්‍යයෙකු පිහිනියට දුර කොපමණ දැයිසයන් එහෙනම් 10 වන දිනේ කොච්චර 10 වන දිනේ නෙමෙයි 10 වෙනි සතියේ දිනයක දැක්කද විස්තරේ දිනයක කොච්චර පිහිනනවද කියන එකයි අහන්නේ තුන ප්‍රමාණය ඉතින් අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය 10 වෙනි පදය කියන්නේ අර n වෙනුවට 10යි ඔය අන සූත්‍රයක් අපි ගන්න තියනවා pn සමානයි a ධන n වෙන එකයි දී දැන් ධන දේවල් මොනවද ඒ මුල් පදයේ 70යි n කීයද 10 වෙනිය b කීයද අපි හෙව්වා 70යි ඒත් අර එහෙනම් p 10යි සමානයි 70 ධන 10 එකක් අඩු කරනවා කියලා 70යි සමහර මේක ඒ ධන 9යි දී කියලා දැන් මම උත්තරේ අරගෙන නැති ආදි මොන උත්තරේ එන්නේ නැහැ මේ තමයි පිළිවෙලින් යනවා 70යි 63 මේ අනු අවසාන සතියේ 1050ක දුරක් පිහිනීමට පුරුදු කරයි. එම පියදුර පිහිනීමට පුරුදු කරන ළමනේ කීවර සතියේද? අන්තිම සතියේ මෙයා දවසක එක දවසක 1050ක් දුර පිහිනුවා. එහෙනම් ඒ වට කීයක් ගහනවා? ඒ කීයක් ගිහිලාද කියලා අහනවා. දුර පිහිනිය කීවර සමේ 1050ක දුරක් පිහිනීමට පුරුදු කරයි. එම දුර පිහිනීමට පුරුදු කරන්නේ කීවෙනි සතියේද කීවෙනියෙන් එන 1050ක් එන්නේ නැහැ ඒක බලන්න මේ p 10 800ක් එන්නේ 10 වෙනි සතියේ එන 1050ක් මෙතනට එන්නේ කීවෙනි සතියේද එන්නේ මොනවායි කියලා එහෙනම් අපි මොකද කරන්නේ අපි මේ සූත්‍රයමයි ආය ගන්න ඉතින් අපි මේ සූත්‍රේ මොනවද ගන්නෙ මේක ගන්නවා හොයන්න දෙයක් නැහැ පුතේ 1050යි ඒ ගන්නවා 70යි දී ගන්නවා 70යි මොනවද එන ඔයන කීවෙනි සතියද එන් ගන්න දැන් තේරුණානේ එහෙනම් අපි මේක ආදේශ කරමු 1050 සමානයි 70 ධන එන් ඍණ 1යි දී ධන දැන් පොඩ්ඩක් මෙතන සුළු කරගෙන ඉන්න මෙයා 70යි එන් ඍණ 70 මෙතන මේක ලකුණ පේනවනේ එනයි ධනයි 70යි ඉතුරු වුණා 70 මෙදාන පුතේ මේක නෙමෙයි කියුණා ඒ මේ බිඳුවනේ අතර 15 වෙනි සතිය තමයි එයා 1050ක් දුවන්නේ වට 15ක් කියනවා මේවා මේ පිටින් 1050ක් කියනවා හරි ඊළඟට යන්කෝ 4 සතියකට දින 3ක් පුහුණුවීම් කරන්නේ නම් ශිෂ්‍යයෙකු මෙම කාලය තුල පිහිනා ඇති දුර මුළු දුර කිලෝමීටර් හා මේ ඔන්නෝයි ප්‍රශ්නේ අමාරු පුතේ මේ මම දුන්නේ මෙන්න මෙහෙම ලියලිය 70යි 140යි ඔහොම ගත්තේ ඔය සතියට එක දවසක් කියලා හිතමු සතියට එක දවසක් කොහොම කරනවා නම් කියලා එහෙම නෙමෙයිලු හැම වෙලෙම තුන් ගුණයක් කරනවා සතියට එහෙනම් අපිට සමාන්තර ශ්‍රේණි වල මේකයි අයිතිය හොයාගත්තාම එන්නේ එක දවසක් ආනි පුහුණුනොත් කොච්චරක් මේවා මෙයා දුර ප්‍රමාණයක් කොච්චර දුර ප්‍රමාණයක් පීනනවාද කියලා. ගානේ අන්තිමට කියනවා සතියට එක දවසක් නෙමෙයි ඕම කරන්නේ. මෙයා වගේ දවස් 3ක් සතියට කරනවා. එහෙනම් අපි එක දවස පීනපු ටික ඔක්කොම අරගෙන
සති 15ක් කියනවනේ ඒ ඔක්කොම අරගෙන තුනෙන් වැඩි කරගම එයා කියන දුර ප්‍රමාණය එනවා දැන් මාන එතන ගාන වෙනස් ළමයි ඔතන ওই තුනුනේ ඔක පටලවා ගන්නවා ඒගොල්ලෝ කල්පනාව නැති වෙනවා මේ මොනවද කිව්වේ කියලා මේ ලිව්වේ එක දවස ගානේ පීනුවත් වෙන දේ ඊට පස්සේ කියනවා ඒ වගේ දවස් 3ක් පීනවා වරු සතියකට 70ව නෙමෙයි ඒ සතිය 70ව 3ක් 140ව 3ක් 210ව 3ක් ඉතින් අපි 3ක් ඕනේ අපි ඉස්සර මේ කිව්ව කොච්චරද කියලා බලමු සමාන්තර ශ්‍රේණිය කායික්‍ය වෙන සූත්‍රය එතකොට ඕගලන්ට පුළුවන් මේකේ අවසාන පදේ ගන්නවා 1050යි ගන්නවනේ Sn සමානයි n බෙදීම් 2යි 2යි a දාන n බෙදීම් 1යි 2යි a දාන n බෙදීම් 1යි d දාන්න පුළුවන් Sn සමානයි n බෙදීම් 2යි a දාන a දාන්න පුළුවන් ඇයි මොකද අවසාන පදේ දාන්නවා ගාන කිව්වා අවසාන සතියේ 1050 මේ මේව කරනවා කියලා තමන්ට කැමති දෙයක් ගන්න පුළුවන් මම නම් මේක කැමතියි මේව ගන්නකොත් සරලයි නේද මොනවද ගන්න එන් ගන්නව වට 15ක් කියලා ඉස්සර ගන්න එක තේරුණා. A 70ව. L වට 15ක් වෙනවා. වටේ 1050ක් දියපි වෙනවා. ඊයාදී ඉවරයි. අරක දැම්මත් මේ උත්තරයෙන් තමයි එන්නේ. 15යි මේක ලේසියිනේ. 70ව දාලා 1050. දැන් 15 වෙදීම දෙකයි. මෙතනද 70ව එකතු කරන්න. හරි එකයි. देखिए मेरा पाई माय बी एना मे मे डॉक्टर ओके ना पहाड़ों रेडी के लिए मैं पांच ही है डर मे मे दवा से पहले एक बार नहीं करो एना दवा सुना तो नहीं करो मूलु दूर है वो यार ना मे रेडी कराना तुम बोले आपके पास साथी ने तुम आप करना नहीं हूँ उत्तरे එතකොට පුතේ ලකුණු දෙන විදිහ බලමු ඕනේ ගන්න ඉවරයි ඈ ආ මෙහෙම බලමු එක ලකුණයි 3යි 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 ලකුණු 10යි හරි ලියා ගන්න ඕනා ඉන්නවා ලියා ගන්න අපි 8 වෙනි ගානට යනවා निर्माण මම නිර්මාණ ගාන ගැන පොඩි දෙයක් සඳහන් කරන්න කරුණාකර නිර්මාණ ගාන අපි පේපර් බලනකොට පේනවා ඕම් කපල ආයි හද අර මේ කොලේ ඉඳමතිය එතකොට ඔය කාලේ ආපහු දෙන්නේ නැහැ නේ පුතේ ඒ නිසා කටු සටහන දෙවියන්ගේ නාමෙන් අඳින්න එතකොට ඒකෙන් පේනවා මේ පැත්තට යනවා මේ අතට යනවා මෙහෙට යනවා කියලා පේනවා ඒ නිසා වෙනම කොලයක් ඉල්ලගෙන හරි කටුවට ඇඳලා බලන්න एक निर्माण කටු සටහන ඇඳගෙන මේක බලන්න ABC ත්‍රිකෝණයක් මෙහි වෙනවා
මොකද මේ ත්‍රිකෝණය AB 7යි මම මේ කඩු සටහන හදන්නේ හරිද ABC 60යි මෙයා 60යි මෙයා 7යි සමදීපාද ඒවා ටික කොහොමද තියාගන්න ඔන්න ඔබ අඳින්න ඕනේ දෙවෙනි එකට යන්න ඔක ඇඳලා මොකද කියන්නේ AB රේඛාව එහිදීද කරුමා කළා හරන අච්චාරු උත්තයක් එනවා මතකද මම කියලා දුන්නා AB රේඛාව එහිදී එහෙනම් ඒ වරදී ස්පර්ශ කරනවා BC රේඛාව CD ට ස්පර්ශ කරන උත්තේ නිර්මාණය කර එහි කේන්ද්‍රය ඕලෙස නම් කරන්න දැන් උත්තයක් අන්න යනවා උත්තේ මෙන්න මෙතනින් මෙහෙම ස්පර්ශ වෙයි හරිද ඊළඟට මොකද කියලා තියෙන්නේ BC රේඛාව මේකත් ස්පර්ශ වෙනවා මෙතනින් එහෙනම් මෙයා මෙහෙම යනවා මෙන්න මෙතනත් මෙහෙම ස්පර්ශ කරයි ඔන්න මෙතන උත්තේ එතකොට අපෙන් අහන්න අපි මේ උත්තේ අඳින්න කියනවා එතකොට මම කිව්වා ඔබ තමයි දීලා තියෙන හෝරුවා කේන්ද්‍රය ඔර මම කිව්වා වෘත්තයක් අඳින්න නම් අපිට කාරණා දෙකක් දැනගන්න ඕනේ මොකද කේන්ද්‍රය කොතනද අරය මොකද්ද කියන්නේ ඔය කාරණා දෙක ගන්න අපි ඔය දීලා තියෙන දත්ත පාවිච්චි කරනවා එතකොට මතක් කරනවා වෘත්තයක් ස්පර්ශ වෙනවා නම් කේන්ද්‍රයේ තියෙන නෑකම මොකද්ද ස්පර්ශ රාක්ෂියයි කේන්ද්‍රයයි ආකරන රේඛාව ස්පර්ශ කේන ලම්බකයි එහෙනම් පුතේ අපි අර ස්පර්ශ කරනවා කියන තැන අංශ කණුවක් ඇඳමන් හරිනේ අංශ කණුවක් අඳිනවා කියන්නේ මෙතන කේන්ද්‍රය හරහා යනකෝ මෙතන ස්පර්ශ කරන්නේ ඒතර මෙතන අංශ කණුව වෙනවා මෙතන ස්පර්ශ කරනවා පුතේ ඒතර මෙයත් එක්ක තරුමක් හැදෙන්නෝ එයත් යන්න ඕනේ මෙහෙම යනවා මේ යනවා එතකොට ඔය දෙන්නම කේන්ද්‍රය හරහා යන්නේ මේ ප්‍රමේය කරුනේ හරිද මේක තමයි ස්පර්ශය එතකොට එහෙනම් අපි තර්ක කරනවා මෙයාත් යනවා කේන්ද්‍රය හරහා මෙතන අරුවක් ගෙනුවොත් එයාත් යනවා එහෙනම් මෙතන තමයි කේන්ද්‍රය පැහැදිලිද ඒක නිගමනය කරනවා ඉස්සෙල්ල ඕ ආරය මේක නේ ආරය මෙතින් ඕන දැනගන්න ඕන උපාර දැන ලම්බ සමච්ඡේදයේ යන්නවන් කේන්ද්‍රය ආරවලා ඒකත් ගන්නවා ඔටෝ ජායක් වෙලා ඉවරයි යන දෙන්නේ පැහැදිලිනේ ඒකත් හරිද කාරණා තුනක් තියෙනවා එහෙනම් දැන් මම මොකද කරන්නේ මේක අඳිනවා AB 7යි කියලා දසමයක අඳින්න අරේ වැරද්දේ නැත්තම් මෙයා 60 අඳින්න දාන්නවා කවකටද දැන තියාගන්න කරන් කැක්කුවා අන්සක 60යි මේ හතය මේකත් ලකුණු කරා මෙයා සේරම පැන්සලෙන් යා කරා ABC දැන් මොකද අම්මා මෙයාත් එක්ක බින්න මෙතනදී 90ක් ඕන ඒ කාර්ක අන්තරක්ෂයේදී 90ක් යන්නේ කොහමද මේ වැතර ඡාපයයි මේ වැතර ඡාපයයි මෙතන ඉඳන් ඡාපයයි මෙතන ඉඳන් ඡාපයයි මෙතන අන්තරක්ෂය 90ක් අදින්නේ කොහමද මනරද කියලා දුන්නා මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි මාරෙන්න මෙහෙම නෙන්න ඕනේ අර මෙතන ඉඳලා ඡාපයයි මෙතන ඉඳලා ඡාපයයි දැන් මොකද කරන්නේ ඔන්න ඔය දෙන්න අහමු වෙන දරන තමයි කේන්ද්‍රය එන්න ඕනේ හරි දැන් එහෙනම් මේ කාරණා මුද්දේ අපි
प्रमेय हेतु शीर्ष එතකොට මේක බාහිර ලක්ෂයේ කියලා යන්න ස්පර්ශක දෙකක් වගේ. එතකොට මේක කේන්ද්‍රේ නම් බාහිර ලක්ෂයට යා කරපු රේඛාව. එහෙනම් මේ අංශක හැට දෙකට විදලා අංශක 30 වලින් වෙනවා. එහෙනම් උත්තරය 3 වෙනිකට අංශක 30යි හේතුව කියන්න බාහිර ලක්ෂයට සිට and this ස්පර්ශක දෙක අතර කෝණය हम अंग समय अवस्था संधान कर අසක එතකොට එනවා පාකෝපාවස්ථාව කියලා ලකුණු මෙහෙම දාමු 3 3 6යි පළවෙනි එකට 3යි දෙවෙනි එකට 3යි ඊළඟ එකට ඕලෙස නම් කරන පළවෙනි එකට 3යි දෙවෙනි එකට 4යි උත්තියන්නේ 7යි ඊළඟ එකට 1යි ඊළඟ එකට 2යි ලකුණු 10යි ඊළඟ ගානට යමු 9 වෙනි එක ऋजु केतुवक हेडदि भाजनयक रूपे दक्वे ओन्न मेकड ओन कन्न सूत्र टिक ओगला दान्नो मेतन तियना पेपर के मूल हम वेले मेतन चेक करन्ने हरि वान कियोम ऋजु केतुवक हेडदि भाजनयक रूपे दक्वे भाजने धारितावे लिंगरेल धारितावे कियन्ने मेक संपूर्ण द्रव्यकिन पिलेवो लीटर एल एकन मिलीलीटर 1000 परिमाण वगे तमाम
ඊළඟට අතර කේතුවේ ඍජු උස 19.5 කෙලි උස H 19.5 බලුනේ අරයාර් නම් මෙන්න R සමානයි කියලා මෙන්න මේ භවයක් පෙන්වන්න තියෙනවා මේ දුන්නේ. එතන සමාන ලකුණ වැටුනේ කොහමද? අපි දැන් කියුවාම දැන් කියුවා කේතුවේ පරිමාව සමාන වෙන්න ඕනේ ඒක පුරවල තියෙන ද්‍රවයේ පරිමාවට. ඒ සම්පූර්ණයෙන් පිළිබඳ ඒකේ ධාරිතාවය කියන්නේ. එතන ද්‍රවයේ කේතුවක් නිර්මාණය වෙනවා. ඒ පරිමාවම තමයි ඝන කේතුවක් උතර තිබ්බත් එන්නේ. එහෙනම් කේතුවේ පරිමාව සමානයි ද්‍රව පරිමාවට කියන සංසිද්ධිය මතක් වෙන්න ඕනේ. ඒක ලියලා උත්තරේ ගන්න පුළුවන්. හරි එහෙනම් ලියනවා අපි තමන්ම. ලියන කේතුවේ පරිමාව එක ඉගෙන ගමුද? කේතුවේ පරිමාව සමානයි ද්‍රවයේ පරිමාවට. දැන් කේතුවේ මොකද සූත්‍රය තුනෙන් එකයි පොඩ්ඩක් බලන්න ළමයි කලබල වෙන හැටි උත්තරේ දිහා බලන්න. 7 22 දාන්න එපා උත්තරේ 5 අකුර තියෙනවා. ඔයාලා මොකද කරන්නේ 7 22 දාලා කපනවා. එතකොට මේ උත්තරේ එන්නේ නැහැ. දැන් බලන්න මේ R කියන්නේ කියලා 6.5 කියලා තියෙනවා. එහෙනම් ඒකට 7 22 දාන්න එපා. 5 R වර්ගය දාන්නේ H 19.5. උතේ මේකේ එකකේ මොනවද එන්නේ? ඝන සෙන්ටිමීටර. එතකොට ධාරිතාවයේ දීලා තියෙන්නේ ලීටර. අපි දන්නවා එක ලීටරයක් කියන්නේ ඝන මිලිලීටර 1000යි. ඊළඟට අපි ඉගෙන ගත්තා මිලිලීටර ඝන සෙන්ටිමීටර වලට සමාන වෙනවා කියලා. එහෙනම් මේක නැවත ලියන්න පුළුවන් 1000යි ඝන සෙන්ටිමීටර කියලා. එහෙනම් මෙතනට දැන් දාන්නේ 1000යි. ඇයි මේ පැත්තෙන් ඉන්නේ ඝන සෙන්ටිමීටර? එහෙනම් නේද? දැන් සුළු කරන්න. ඒ උත්තරේ දිහා බලාගෙන සුළු කරන්න. 6.5 අයිම දෙන්නේ මේ දෙන්න සුළු. මම හරස් මුත්‍ය දාන්න. මෙතන එනවා මෙහෙම වෙන්නේ 6.5 R වර්ගයේ 1000යි. R ને හොයන්න ඕනේ මෙයාගේ බෙදන්න. මේකට මේක කැපුණා. R වර්ගයේ දැන් කොහොම එනවා? 1000 6.5 R හොයන්නේ කොහොමද පුතේ? වර්ගමූලයේ නේද? භාගයේ දර්ශකයේනේ. එහෙනම් වර්ගමූල ලකුණ ගන්න. ඔය බලන්න උත්තරය ඇයි? කොහොමද? හරි. ලකුණු පහයි ඔය සම්බන්ධයෙන්. 1 2 3 4 5 දැකන ගන්න කියන්නේ. ඊළඟට ලඝු ගණක වගු භාවිතේ 5 කියන එකට උත්තරේ දීලා අරය ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා ගන්න ඕනේ. හරිනේ? බලමු කොහෙන්ද පහදර. දැන් මේක ලඝු වලින් හදන හැටි මේ කතා කරන්න යන්නේ. ලඝු පාඩම මතක් කරගන්න. මෙතන මේ දේ දකින්න ඕනේ. දැන් නම් පුතේ දිගටම මේකස් තමයි සාකච්ඡා කරන්න ඕනේ. R සමාවෝ අබන්නුත්තෝනේ මම සම්පත්තුන් කරලා විතරක් කරන්නේ. මේක උත්තරේ. අදනා ඕනදන සම්පත්තුන් කරලා වැයලාරි මට කියන කරලා දෙන්න පුළුවන්. ඔල හදන්න ඕනේ. දැන් අපි R හොයන්න නම් ලඝු වලින්. ලඝු වලින් සුරු කිරීම කරන්න තියෙන්නේ. එහෙනම් දෙපස ලඝු වලින් සුරු කිරීම කරන්න බව ලියනවා. මතකයිද පුතේ ලියන්නේ? මේක තේරුම් මොකද ඕනේ? මේ කොක්ක දාන තියෙන්නේ තේරුම් ඕනවක නෙමෙයි. ඇත්ත කතාවයි. එහෙනම් ආව දාර්ශකේ ඉස්සරහට ගන්න. මතකද ඔබ ලියුවා? එහෙම ලියන්නේ. ඊට පස්සේ මොකද? මෙයාගේ ලබු වෙනවා, මෙයාගේ ලබු වෙනවා අලුත් කරනවා. භාගය දෙන්නටම පොදු වෙනවා. මේ බලන්න ඔබ ලියපු විදිය. ලබු 1000 ජීවය 9 මාදිකින්.
मेतन हाय दसम पहाड़ के लिए बिंदु आए दूरांश है तो कहे बिंदु असुवे काय नालिया गाना मामे की बात करें तो हर जगह नाम मामा का लोग के पास लेते असुवे काय देखाई नामे मैं के दूरांश बिंदु आए तीसरे के हाथरे देकर उत्तरे हाथरे इस नामे आए हैक्टर हैक्टर देने से का बार मुझे हाथरे इस नामे आए हैक्टर දැන් මොකද මේ දෙන්න එකතු කරලා තුනෙන් අඩු කරන්න ඕන. භාගය තියෙනවා තුනක් මෙතන තියෙනවා 1.3 1.2 දෙන්න එකතු කරමු. තුනේ මොනවාන අඩු කරන ඕක දැන් යාය තියෙනවා පොඩ්ඩක් බලන්න. එහෙනම් 1.3 කොහොමද ලියන්නේ? මෙතන ඉල්ලගෙන ඉන්න. मतलिसने हैटना में नामे हाथलु में तर सामाने हैटना में इनमें हाय दसम नामे में तर बिंदु ने आय बहाना और चलने की तो हम ना इना वाटे आने की तो इन्होंने आसान पूर्ण संख्या बन चुके इना में आप बहाने रेडी में तर देना देते बन सेंटीमीटर हाथल बालानों के लिए वो किया वाला लाखों पहाई पानी तो एक पाई देखाई තුනයි හතරයි පහයි වගේ දුක ඒකත් තමයි හරි අපි ඉන්න ආරට යා ලියා ගන්න ඕනා ඉන්න ලියා ගන්න ජාමිතිය ගන්න मध्यलक्ष प्रमेय मध्यराक्ष मैं मोहम्मद पी मैं मोहम्मद क्यू मां माध्यम आपसे क्या वैसे सामने इधर लेना
හරි ඔන්න දැම්මා එතකොට තමයි මාධ්‍යලා කියන්නේ කියලා පේන්නේ ඊළඟට මෙතනට එහා කරමු මෙතනින් ඊළඟට මෙතනට එහා කරලා දිනවා ඊළඟට මේ තුනම එහා කරමු समान सीपीआर C P R और ना आहार नंबर पहले माइक्रोफोन नंबर तीसरे वाले ये ना त्रिकोणी वाले का पाले या अगर इधर वाले ये ना त्रिकोणी वाले का पाले ये ना समान है दें कार्बना करना हमें वाले का पाला समान है रेंगल අපි 11 වසරේ ඉගෙන ගත්ත නේද ප්‍රමේයයන් ටික අන්න ඒක මතක් වෙනවා මොකද එකම ආධාරකයේ හා එකම සමාන්තර රේඛා අතර තීජි ත්‍රිකෝණවල වර්ගමූල සමානයි එකම ආධාරකයේ හා එකම සමාන්තර රේඛා අතර තීජි සමාන්තර ආශ්‍රේක වර්ගමූලය එම් භාගයක් ත්‍රිකෝණයක වර්ගමූලය එකම ආධාරකයේ හා එකම සමාන්තර රේඛා අතර තීජි සමාන්තර ආශ දෙකක වර්ගමූල සමානයි ඒව ඕන मध्यलाक्ष त्रिकोण देता අපි කියමු ප්‍රමේයකට යටත් වෙනවාද කියලා. මෙයා මෙහෙම ගිහිල්ලා තියනවා. මෙයා මෙහෙම ගිහින් තියනවා. මේ දෙන්න අතර ඉන්නේ. අස්සල කොම්බුද? මම ගන්නේ නැදලා නේ මයික් එක ගන්නවා. හරි. හරිද? මයික් ඔන් කරන්න එපා. දැන් ඒක කොට මේත්‍රිකෝණේ මේත්‍රිකෝණේ මෙයා තමයි පුතේ එකම ආධාරකය බලන්න ඒකෙන් ගියා මේකෙන් ගියා ඒ වගේම මේ දෙන්න සමාන්තරයි මේ එන එකම ආධාරක අතර තියෙන මෙහෙම ඉන්නේ මෙහෙම ඉන්නවා අනිත් එන්න ඔහොම ඉන්නවා මේ දෙන්න සමාන්තරයි දැන් තේරුණානේ මේක ආධාරකයි එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ දෙන්න වර්ගඵල සමානයි නේද එකම ආධාරකේ හා එකම සමාන හැබැයි ඉතිසෙල්ලා වපුරන දේවල් ටිකක් තියෙනවා මොකක්ද මෙයා මෙයාට සමාන්තරයි කියලා ගන්නවා එලෙසටම කියලා අනිත් ඒවා කියා ගන්න ඕනේ ඒ නිසා ඒ ටික ලියන්න ඕනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කෑල්ලක් මෙතන තියෙනවා කියලා කොහොමද මධ්‍ය ලක්ෂ ප්‍රමේය සම්බන්ධ ලියන්නේ පුරුදු කරන්නේ නැහැ අනා මෙහෙම ලියන්න මතකද ABC ත්‍රිකෝණේ ඉතල මෙයා සමාන්තරයි කියමුකෝ අපි ලියනවා BP සමානයි PR සමානයි RB මෙහාට හරි ඒ වගේම BP සමානයි PC එම නිසා අපිට තීරණය කරන්න පුළුවන් PR සමාන්තරයි කාටද AC මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාගයක් තියෙනවා ඒක ඕනෙ නැහැ නේද මාත්‍ය රක්ෂ ප්‍රමේ අනිත් ඒවා තොය විදියටම ඔය ත්‍රිකෝණ ගමන ඒ ඉන්නා කෝපණක් ඇයිද කියලා වචනයක් තියෙනවා එලෙසටම මොකද කියන්නේ මෙයා මෙයාට කියලා කියනවා PQ සමාන්තරයි AB එතන බාධානේදී ඒ වගේම PQ AB ට කාටද මෙයා
R cube සමාන්තරයි BC මේවමයි මධ්‍ය රාජ්‍යවලනේ तो सीएम लखनऊ जी का हमने लाइव आई है ना ये वाला कोटे तरफ लोग करने देखा था मैं और कोमन आप इधर ने गान किया मगर आर हाफी मध्यरक्षर ने एक ही तब होती है उन्हें का देखा नहीं नहीं ना बैंक के भी मुझे आना होते हैं इमानिसा RPC त्रिकोणे समानाय RPA निवान RP RP एकम आधारक एना लेना एकम आधारक समान एकम समांतर रेखा अंतर थीटा इत मुखा त्रिकोण में एक මතකද අපෝ වර්ගඵල ප්‍රමේයයන් වල එහෙන් මෙහෙන් කෑනේ එකතු කර කරන ඕවා අපි නැදුවේ ඒ නිසා A කෝණයෙන් බලන්න ඊළඟ බලනවා RBC RBC මේ ඉදිකාපේ කර ආයම ආයේ එකතු කරනවා ඉදිකාපේ කර ආපහු ඉස්සර එකතු කරනවා එහෙනම් ප්‍රත්‍යක්ෂණය නේද මෙයාට මෙයා එකතු කරනවා මෙයාට මෙයා එකතු කරනවා සමාන දෙන්නේ එකම කොටස එකතු කරනවා එහෙනම් සමාන ත්‍රිකෝණයට සෙට් කරන්න RBP ප්‍රත්‍යක්ෂ සමාන කොටසක් එකතු කරන්න පුළුවන්නේ සමාන දෙකක් කරන මේකටත් ඒකම එකතු කරන්න මේ දැන් මේ දෙන්නගේ වෙනවා කණුපදයක් මෙයාට මෙයා ABP මේ දෙන්නගේ මෙයාට මෙයා BCP मकूल वर्ण गांधीआर P C Q R යාගෙන් භාගයක් අපි ඉගෙනගෙන තියනවා සමාන්තරාශ්‍රයක් වුණා නම් සමාන්තරාශ්‍රයක විභාගයක් ගන්නොත් ඒක වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා ඒ කියන්නේ මෙයා ලොකු එකෙන් භාගයයි කියලා කියතේ දැන් සමාන්තරාශ්‍රයක් කියා ගන්න බලන්න ඇයි යන්නේ මෙයා ස්පනා පිළ දෙන්නේ නෙමෙයි
मौलिक अर्थ देखिए R Q समांतर है B C आप ये देखेंगे को उपकरण साधित करेंगे ना हमारे मांझलाच को मैं क्या करूँ A वाले R P समांतर है Q C A का तब क्यों है M निशा P C Q R समांतर आश्वेत भी अरे हेतुवर्गपरे वर्ग पर समचेदने रेखा लियो लियो लखनऊ में देना समचेदने रे कौन ना तुम में ये कर मैंने माही लखनऊ में ने पहले ने एक रहा कराए तुम्हारी तुम्हारी हाथराए तुम्हारी तुम्हारे ना मध्य लक्ष्य वाली देने ना वाटा इधर ना इन्हें वातुमा इधर बस से අර වාත්‍රිකෝණ දෙක සමාන 1 4යි ඊළඟ 3යි අරක 3යි අර එකතු කරලා පෙන්නන එක එතන 3යි මෙතන අර සමාන්තර ආශ්‍රයක් කියන එතන 2යි ඊළඟට අරක භාගයක් කියන එක තියෙනවා හේතුත් එක්ක ලියන්න හේතුවරත් 1යි ලකුණුම දැන් ඔබ ලියා ගන්නවා මම මිනිත්තුවක් දෙන්නා ඊට පස්සේ 11 වෙනි ගානට යමු A B C D उल्ट चतुराश्रय सीरक्षे दी उल्टे रानिलाद स्पर्शकय दिक्कलाद B A B इंदा A B दिक्कलाद A B के ने A वाली ना B पैतर दिक्कल गया ना रेखाव पादे का ये में दिक्कल गया ना बोल आते नहीं ये में स्पर्शकय एक साल दी हम हुए ना B X C समान है A D B ना ABC අංශ කාරණාව ඔබව පෙන්වන්න. උසස් ගණයේ ප්‍රශ්නය විවගත කරලා මුකුත් නැහැ. කෙලින්ම අවසාන ප්‍රතිඵලය අහන්න. හරි බලන්න. ඔන්න ඕන දීලා උත්තර චතුරස්‍රය අතු. මේ ශීර්ෂයයි මෙයයි 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 උත්තර මතයි. එතකොට A යගේ නම B C B A. ඕමයි ඊට පස්සේ කියනවා මෙයා x හරි ඔප්පු කරන්න තියෙන කෙනා දිහා බලමු bx මෙන්න මේ කෝණය සමානයි adb මෙන්න මේ කෝණය නම් x කියලා දාගන්නවා හැම වෙලේම ඕන කිව්වා අකුරු දාගන්න කියලා පුතේක හරීම ලේසි මේ ගාන ඔප්පු වෙයි එක හරීම ලේසි වෙනවා මේක හදන්න abc ඔයාලා කියන්න ඕනේ පුතේ මෙන්න මේ කෝණය 90යි කියලා කොහොමද? කොහොමද කියන්න ඕන අන්න එතන කෝණය අංශක 90යි කියලා. ඔන්න. දැන් පේනවනේ. දැන් කොහොමද ඔය කෝණයට පැනගන්නේ? දැන් සමාන ඒවා මම ලකුණු කරගෙන කරගෙන යනවා. මෙයා x නම් මොන බලන්න. අර වෙන පාටකින් ගාව උඩට පේනවනේ. මෙයා x එහෙනම් පුතේ මේකත් එක්ස්. ඉවර කිව්වා දාත්තේ නෑ අවිනම් පුත් නෑ. දැන් මම කල්පනා කරනවා මෙතන වෘත්ත චතුරස්‍රයේ ප්‍රමේය අනුවත් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඊළඟට කියනවා ස්පර්ශක.
මෙන්න ස්පර්ශකයා මෙන්න ජායා ස්පර්ශකයා ජායාත් අතර කෝණය මේ මොකද ඒකාන්ත රුමුත කණ්ඩේ කෝණයට සමානයි අර මතක් වෙන්නේ ඊළඟ මම දකින්නේ යන තැන්වල මෙහෙම කෝණ කෝණ ඇවිල්ලා තියෙනවා ඒතකොට එකම කණ්ඩේ කෝණක් මට මතක් වෙනවා එහෙනම් මම දැන් මේ අනුමයි කියන දේ එක්කනාගේ අපි එක්කෙනයි ගන්නෙ අනිත් එක්කෙනා ගැන තෝරුවාවක් දැනගත්ත නම් මෙන්න මෙහා ගැන අපිට ඒ දෙන්නන් උත්තරය අනුමයි කියලා ගන්න ලේසි වෙනවා මම එහෙනම් ඉස්සෙල්ලා මේ x වලින් කියලා ගුරුවගෙන යනවා මෙහා x උදේ මෙතන තේනවා නේද ශීර්ෂය සමාල් उत्तर स्पर्श මම ස්පර්ශකය ජායත් අතර කෝණය දැන හොරුවාවක් ගන්න අන්තිම ප්‍රමේය අපි ඉගෙනගත්තේ මෙන්න මෙයා y කියලා ගන්න ස්පර්ශකය ජායත් අතර කෝණය මාන කියන විදිහට ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී අනි ජායත් අතර කෝණය ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙයි කොහොමද ඒකාන්ත වෘත්ත ඛණ්ඩය අහන්නේ මේ ජායෙන් පරිධියේ හදපු කෝණය පරිධියේ මෙන්න මේ ජායෙන් පරිධිය හද මෙන්න මෙයා දැක්කද අන්න වයිල් එකක් ඉදන් ගියා දැන් මම බලනවා අම්මෝ එකම කණ්ඩේ කොහොම හොයාගන්න පුළුවන්ද දැන් කියලා මම බලනවා මෙතනින් මේ මොකද ඡාපය කියලා මේකනේ ඒකෙන් කොහොම යන්නේ දැක්කද මෙයායි දැන් x ධන y ආවා දැන් මොකද කරන්නේ x ධන y හොයාගත්තා නම් හරිය පුතේ ගියද කියලා ඕම හරි මොනාරි ජිල්පාට් එකක් දාලා x ධන y වල උත්තරය අනුවයි කියන්නේ මම කල්පනා කරනවා මේ කිසිම හොදුවාවක් නැහැ අන්සක වල පොතින්ද මේ අන්සකේක ලොහින්ද ගන්න ඇයි යන්නේ මේ මෙතන ලක්ෂයක් වටා පිටි කෝල ගන්න පුළුවන් හරිද එතනින් සෙට් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ත්‍රිකෝණයක කෝණවල එකතුව 180යි කියන ඒක සෙට් වෙන්න පුළුවන් එක්ක ඒ විදිහට සෙට් කරගන්න. ඉතින් දැන් මම බලනවා මෙතන යනවා මේ මේක අඩු වෙනද මෙයා මෙයා අඩු වෙන කියලා කල්පනා කරනවා. ඒකෝර මම බල දකින්න ආනේ මේ පාදයක් දික් කරලානේ මේ ත්‍රිකෝණයනේ එහෙනම් මෙයා බාහිර කෝණෙනේ එයා සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එනම් මෙයා උත්තරය x ධන y කියලා කල්පනා කරනවා. හරිද? දැන් හරිනේ. දැන් සියලු කෝණ මේක වටා ගෝලයක් අයිමරයි. දැන් මේ දෙන්නාගේ එකතුව මම කියනවා. x ධන y කියලා එක්කෙනෙක් ඉන්නවා, තව තනියෙන් x කෙනෙක් ඉන්නවා, තනියෙන් y කෙනෙක් ඉන්නවා. මම දන්නවා ඔහුගේ උත්තරය 180යි කියලා. සමු කරන්නේ. 2x සමු කරන්න. දැන් මොකද පොදු සාධකයෙන් ගන්න නිරෝධකට දැන් දෙකෙන් වෙන x ධන y අංශක cos ධන y මේ එන ADC කියන්නේ කවුද x ධන y x ධන y කියන්නේ කවුද ගාණිවර දැන් තේරෙනවා එනා කොටින්ද ලියන්න පටන් ගන්න. මෙන්න ගිය විදිය මෙතනින් මෙතන. එතනින් මෙතන. හරිද? ඊට පස්සේ මෙයා හොයා ගන්න ඕන බව තේරෙනවා. ඕන එකන අකුරක් දාගෙන තිබ්බ බලන්න. y. එයා y නම් මෙතන y.
මෙතන වය නම් මෙතන වය ඊළඟ මේ ඔක්කොම 180යි ඊට පස්සේ ඔය ටික පැහැදිලිනේ එහෙනම් ඔයිට උඩින් ටිකක් ලියන්න කියලා ඒ ටික ලියන්න උදේ පේනවා නම් අමාරු නෑ කියලා ඕල අකුරු දාගෙන ඔය වැඩ කරන්නේ අපේ කතන්ද දැන් අපි තුටි ලියමු මොනේ 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 ලියමු ඈ एक्स बी और डी का नया कितना है भाई एक्स बी सी समान है ए बी बी एक्स को हमें जानने जाते हैं कि वो समान है जैसे अभी तक मैं नहीं बोला हूँ ए बी बी समान है ए सी बी अभी तक आपने एक्स किया है देखा था लिया नहीं दिया ऐ एक हम कहाँ दे इरवा से आपने भी हुआ मगर BCY BCX समान है BAC अपने अपराध दाग तबाई एक अंदर उत्तर करने को बोल हरियल यार मां देखिए दिया ने इरवा आपने हुआ वो है BAC मां තව කෙනෙක්ට සමාන වෙනවා BDC මේ මොකද එකම කරන්නේ දැන් ඊට පස්සේ එතනින් එතන ලක්ෂයක් වටා පිටිපො ඔන්න උදේ යාව ඔන්න ජාමිතියේ මේ අය ලකුණු පහයි අර ටික ගත්තද मेहे टीकर पहाई 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 दहाई है बलानों को यहाँ पर दागते के वास ही नहीं प्रमेय आंटी का माता पिच्चे है कि मोरवान माता पे में होने के लिए कार्बना और गान भी नहीं है कि इधर से आता ना आलू का गान ना आरा डागल आलू का गान ना होने नहीं देखने लिए तो क्या कि एक साइड ना तीनों आलू के ना तो ज्यादा तरह मालूम के लिए तो क्या कि हम ये वाली का माता कर रहा हाली में सारा लाए लेकिन यहाँ आलू तो करो हमार हुआ ना अंतिम काल भारतीय බලන්න කො කුලක වල දීලා තියෙන එක එකයි මම මේ පේපර් එක තෝරගත්තේ. ඔන්න ඒ දීලා තියෙන විදිය බලන්න. අර උප කුලකයා. එක්තරා පන්තියක දෝසිරි ගානක යම් යන්නේ එක්තරා පන්තියක සිසුන් 40 දෙනෙක් සිටී. ඉන් කණ්ඩායම් පීඩසක සහභාගී වූ සිසුන් ගණන 8කි. ඒ 8 දෙනෙක් තමයි කණ්ඩායම් පීඩා සඳහා සහභාගී වෙන්නේ. හයිද මලල ක්‍රීඩාවල සහභාගී වන සිසුන් ගණන 22ක් වන අතර ඉන් 14 ගෑනු ළමයින් වෙති. ක්‍රීඩාවල සහභාගී නොවන ගෑනු පිරිමි ගණන සමාන වේ. ඊට පස්සේ ඒගොල්ලොම කුලක හැඳින්වීම දීලා ඔය රිස්සල් ටික අපිට දාන්න ඉදවත් කරන්න කියලා කියන්නේ. ඉතින් මුතේ ඔබ ගන්නකොට අපි ඔය ප්‍රදේශ අඳුර ගන්න ඕනේ. शिशु
හරි ඒක ජී මරණ ක්‍රීඩා කරන සිසු मरल හන්නාන් පීඩා කරන අය තමයි මේ ඉන්නේ. ඒතර මේකේ ඉන්න දෙකක් උපකුල දෙයක් ඉඳලා මේ ඇතුළේදී මේක කියන්නේ හන්නාන් පීඩා කරන පිරිමි. එතකොට මුත්තේ කැරපමේ හච්චරයි මේ පිරිමි විතරයි හන්නාන් පීඩා කරලා. ඒතර මේ තියෙන්නේ කන්නේ කැරලා දොරේන්නේ මෙන්න මේ ටික මෙන්න මේ ටික හන්නාන් පීඩා කරන්නේ නැති පිරිමි. හරිද? ඒතර මේක මල්ල පීඩා කරන පිරිමි නේද? ඒතර එන්නේ මේක මොකද රවු කුලගේ පිරිමි මැද කණ්ඩායම් නම් මෙතන කණ්ඩායම් පිළිදා නොකරන පිළි. ඒතර මේක අර්ථ දක්වන්න මේ මේ මේක කියනෝනේ කණ්ඩායම් පිළිදා කරන්නේත් නැහැ. මරල පිළිදා කරන්නේත් නැහැ. මොනවත් නැහැ. ගැහැණු වට්ටිය කණ්ඩායම් පිළිදා නැහැ. මරල පිළිදා නැතික. අන්න ප්‍රදේශ ටික අරගෙන. මෙයා හතලිය. හරි. දැන් ඉස්තරටි කොරෝනා කොරෝනා මොකද කියන්නේ කියලා බලමු සිසුන් 43 සිටිති ඉන් කණ්ඩායම් පීඩා සමාන සාධාරණ සිසුන් ගන්න 8යි කො කණ්ඩායම් පීඩා හරි ඊළඟට ගණන මරණ පීඩා වල සාධාරණ සිසුන් ගන්න 22ක් වන අතර මරණ පීඩා මේක 22ක් තමයි තේරෙන්නේ 22ක් වන අතර ඉන් 14ක් ගහන ප්‍රමාණයයි එතන මේක පිළිමින මේ පිළිමි යකේ මරණ පීඩා එතන 22 න් 14ක් ගහන එහෙනම් තව 8යි තියෙන්නේ යා පිළිමි නේද හරි ජීරණ ඊගාන මොකද කරන්නේ ඉන්නේ පීඩාවල සහභාගී නොවන ගහන මහා පිළිමි ගණන සමානයි එයාගේ ගියේ අමේක මෙතන කණ්ඩායම් විතරන්නේ මේ පිළිමි කියන්නේ කවුද එයා මරණ පීඩා කරන්නේත් නැහැ එයා කණ්ඩායම් පීඩා කරන්නේත් නැහැ මේ කවුද මරණ පීඩා කරන්නේ නැහැ. කණ්ඩායම් පීඩා කරන්නේ නැහැ. මේ සිද්දක දිවලා තියෙන ප්‍රදේශ දෙක කිසි පීඩාවක් නැති. ඉරිමි කිසි පීඩාවක් නැති ගහන. මොකද කියන්නේ ඒක සමානයි. එහෙනම් අපි දැන් මේ ප්‍රදේශ දෙකට එන දෙන්න කට්ටිය එකතුව දැනගන්නවා. 14 8 22 ආයි 22 8 30යි. එතන 40න් 30ක් අඩු කරන්න 10යි දෙකට බෙදන්න 5යි. समान පසුව කණ්ඩායම් පීඩාවට සහභාගී වෙන සිම දෙදෙනෙක් මේ පීඩම දෙන්නේ මරණ පීඩා සඳහා තෝරාගත් කෙනා මෙතනට සම්බන්ධ වුණා. කල්ද පිළිමි දෙන්නේ අතන මරණ පීඩා ගහනවා කරන්න ගියා. ඒ අනුව ඉහත රෙන්නුකේ වෙනස් වී දු ආකාරය දක්වා ප්‍රදේශවල ආදාන සංඛ්‍යාව උදා සකස් කරා. එහෙනම් දැන් වෙනස් වුණාම උත්තරේ මෙහෙමයි.
ඔන්න ඔයගේ ප්‍රශ්න දැන් විතරම අහන්න ආරකේ දෙන්නේ කරකට ගියා දැන් කොහොමද දැන් මේ අට තලින් හිටපු එක්කෙනා මෙහෙම වුණා ඒ විදිහේ කරකට දෙන්නේ ගියානේ මල වෙනවට ඉතින් මෙතන දෙකම ඉතින් මෙතන හය උච්චරය වෙනස්සු අනිත් දැන් එකක්වත් වෙනස්සු නැහැ මෙතන මේ අඟලි පුර දෙකක් ආවා මේ අට එනවෙත් නැහැ මේ 14 එනවෙත් නැහැ මේ පහ එනවෙත් නැහැ මේ පහ එනවෙත් නැහැ අරයා අර තනියම හිටපු මාංශයා මෙතන ජොයින් කරලා දෙන්නේ එතකොට අර මම ළඟින් දැක්කා ඔන්න ඒතර අර අකුරු ටික දාන්න මෙහායේ මෙහා බි ආයේ ඉතින් හරිනේ මෙහා ජී මෙහා සාරවත් ඔන්න බලපා ලකුණු දෙනකොට මෙහෙමයි ආ පහයි වෙන් රූපයට අපි දෙමු 5 2 1 ස්ටැන් කීයක් තියෙනවද බලන්න 5 2 3 4 5 අපි එකට ලකුණු තුනක් දෙමු අපෝමාරනේ හතරක් දෙන්න ඕනේ හතරයි ඊට පස්සේ අනිත් යාට දෙක දෙන්න හරි එහෙනම් මම ඒ පේපර් එක සාකච්ඡා කරලා ඉවර කරනවා මම හිතනවා ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා මොකද මුවක් වැඩගත් කරුණු තිබ්බ විශේෂයෙන් මාතේ අර මධ්‍යන්නේ ගන්න ජාමිති ගණන් දෙක හොඳයි කෙටි ක්‍රමයෙන් කොහොමද අපි එතට යන්නේ කියන එක අර ලාභාංශා එක ඊළඟට අර සමගාමීක උනා ටිකක් අවුල් ඊළඟ දිගංශයේ හොඳයි ඊළඟට අර පිහිනුම් තටාකේ අර සතියයි දිනයි පටලව ගන්නවා ඕගොල්ලෝ නිර්මාණය අර ස්පර්ශ වේගින යනවා ඒතර අච්චාර මූර්තියක් එතන එනවා හරි එහෙනම් ආයිබෝන්